ඔයාලා කොටස් වෙළඳපලේ ආයෝජනය කළ යුතු ආකාරය වගේම ෆන්ඩමෙන්ටල් ඇනලයිසිස් එකක් කරන්නේ කොහොමද කියලා අද වීඩියෝකින් කතා කරමු. ඔයගොල්ලෝ කොළඹ කොටස් වෙළඳපලේ ආයෝජනය කරන්න පටන් ගන්නව නම් අනිවාර්යයෙන්ම පොඩි මුදලකින් පටන් ගන්න. ඒ කියන්නේ රුපියල් 1000ත් රුපියල් 10000ත් අතර මුදලකින් ඔයාලගේ ආයෝජනය පටන් ගන්න. කිසිම වෙලාවක ඊට වඩා වැඩි මුදලක් ආරම්භයේදී දාන්න යන්න එපා. මොකද ආරම්භයේදී ඔයාගේ ඉලක්කය වෙන්න ඕනේ කොළඹ කොටස් වෙළඳපල ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීම මිසක් විශාල වශයෙන් මුදල් ඉපයීම නෙවෙයි. මොකද මේ සල්ලි ඔයාගේ සල්ලි. නොදන්න වතුරවලකට එකපාරටම කකුල් දෙකම දැම්මොත් වලේ ගැඹුර වැඩි නම් ඔයාට මොකද වෙන්නේ? ඒ වගේ ඔයාලගේ මුදලුත් විශාල වශයෙන් නොදන්න කොටස් වෙළඳපලකට දාන්න කලින් පොඩි මුදලක් ආයෝජනය කරලා ඒ කොටස් වෙළඳපල හඳුනා ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ආයෝජන ටිකෙන් ටික වැඩි කරන්න. මොකද ඒ වෙනකොට ඔයා කොටස් වෙළඳපල තරමක් දුරට හෝ ප්‍රායෝගිකව අවබෝධ කරගෙන ඉවරයි. කොළඹ කොටස් වෙළඳපල ආයෝජනය කියලා කියන්නේ ඉක්මනින් මුදලක් උපයා ගැනීමට බලාපොරොත්තු වෙන ආයෝජකයින්ට සුදුසු වෙන දෙයක් නෙවෙයි. ඒක දිගුකාලීන වශයෙන් ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් ආයෝජනය කරන ආයෝජකයින් සඳහා තිබෙන දෙයක්. නමුත් ඔයාලා අහලා ඇති ඩේ ට්‍රේඩින් ඉන්වෙස්ටර්ස්ලා, ෂෝට් ටර්ම් ඉන්වෙස්ටර්ස්ලා, මිඩ් ටර්ම් ඉන්වෙස්ටර්ස්ලා සහ ලොง ටර්ම් ඉන්වෙස්ටර්ස්ලා කියලා කොටස් වෙළඳපලේ ආයෝජනය කරන ආයෝජකයින් වර්ග හතරක් ගැන. මේවා මේ විදිහට වර්ග කරලා තියෙන්නේ ආයෝජකයාගේ ආයෝජන කාලය අනුව. ඩේ ට්‍රේඩින් ඉන්වෙස්ටර්ස්ලා කියලා කියන්නේ කොටස් මිලදී ගැනීම හා විකිණීම එක් දවසක් තුළ සිදු කරලා යම්කිසි ලාභයක් බලාපොරොත්තු වෙන ආයෝජකයින්ට. ඒ කියන්නේ ආයෝජනය කරලා උපරිම එක දවසක් විතරයි මේ කොටස් රඳවා ගැනීම සිදු කරන්නේ. ෂෝට් ටර්ම් ඉන්වෙස්ටර්ස්ලා කියලා කියන්නේ කොටස් මිලදී ගැනීම හා විකිණීම වසරකට අඩු කාලයක් තුළ සිදු කරන ආයෝජකයින්ට. මිඩ් ටර්ම් ඉන්වෙස්ටර්ස්ලා කියලා කියන්නේ තමන්ගේ ආයෝජන කාලය වසරත් වසර තුනත් අතර කාලයක් සිදු කරන ආයෝජකයින්ට. එතකොට ලොง ටර්ම් ඉන්වෙස්ටර්ස්ලා කියලා කියන්නේ අවම වශයෙන් අවුරුදු 3කට වඩා වැඩි කාලයක් තමන්ගේ ආයෝජනය පවත්වාගෙන යන ආයෝජකයින්ට. එතකොට මේ ආයෝජකයින්ගෙන් වැඩිම ප්‍රතිලාභ ලබා ගන්නේ කවුද? උත්තරේ තමයි දිගු කාලීන ආයෝජකයින්. එතකොට මේ ඩේ ට්‍රේඩින්, ෂෝට් ටර්ම් සහ මිඩ් ටර්ම් කියන ආයෝජකයින්ට ලාභයක් ලබා ගන්න බැරිද? ඔව්, පුළුවන්. නමුත් ඒ ලාභය ලොง ටර්ම් ඉන්වෙස්ටර් කෙනෙක්ට සාපේක්ෂව ඉතාමත් අඩු ලාභයක්. මේ කාලය මත පදනම්ව වර්ග කරන ආයෝජන වර්ග හතරෙන් ඔයාට අඩුම මහන්සියකින් අඩුම අවදානමකින් වැඩිම ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් ආයෝජනය තමයි ලොง ටර්ම් විදියට ඉන්වෙස්ට් කරන එක. සුප්‍රසිද්ධ කොටස් වෙළඳපල ආයෝජකෙක් වන වොරන් බෆට් වරක් පවසනවා, ආයෝජකෙක් මිලදී ගන්න කොටසක් කොතරම් කාලයක් තියාගත්තට පස්සේද විකුණන්න ඕනේ කියලා. ඔහුගේ උත්තරය තමයි කවදාවත්ම විකුණන්න එපා කියන එක. මොකද කොටස් වෙළඳපල ආයෝජනයෙන් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණය වැඩි වෙන්නේ ඔයාලගේ ආයෝජනයේ කාලය වැඩි වෙන තරමට. ඉතින් ඔයාලා මේ කොටස් විකුණන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයාට ඔයාගේ කොටසේ වටිනාකම වැඩි වෙනකොට ඔයාලට ලැබෙන ලාභාංශ ආදායම වැඩි වෙන නිසා ඔයාලට ඒ ආදායම ගන්න පුළුවන්. ඒක නිසා ඔයාලත් කොටස් මිලදී ගනිද්දී ඒ කොටස් ජීවිත කාලෙම උනත් තියාගන්න පුළුවන් කියන අදහසින් මිලදී ගන්න. ආරම්භයේදීම ඔයාලගේ ගිණුමේ විශාල කොටස් ලාභයක්, එහෙම නැත්නම් විශාල කොටස් මිල වැඩිවීමක් හෝ විශාල ලාභාංශ ඉපයීමක්වත් දකින්න ලැබෙන එකක් නැහැ. මොකද මේ කොටස් වෙළඳපලේ ස්වභාවය තමයි ඒක. ඒක නිසා ඔයා අවබෝධ කරගන්න ඕනේ මේ කොටස් වල ආයෝජනය ඔයාලට ප්‍රතිලාභ ලබා දෙන්නේ දිගු කාලීන විදියට කියලා. අවම වශයෙන් අවුරුදු 5ක්වත් ඔයාලගේ කොටස් රඳවාගෙන තියාගන්න. සමාගම හොඳට ක්‍රියා කරනවා නම් අවුරුදු 10ක් 15ක්, එහෙම නැත්නම් ඊට වඩා වැඩි කාලයක් උනත් මේ කොටස් ළඟ තබා ගත්තත් කමක් නැහැ. මේ කොටස් මිලදී ගන්නවා කියලා කියන්නේ ඔයා හොඳ බිස්නස් එකක කොටසක් මිලදී ගන්නවා කියන එක. ඉතින් මේ බිස්නස් එක හොඳින් ලාභ ලබමින් ක්‍රියාත්මක වෙනවා නම් ඇයි ඔයා ඒ කොටස් විකුණන්න පෙළඹෙන්නේ? කොටස් ආයෝජනයේදී සරලවම සිදුවන්නේ අනාගතයේදී සමාගම හොඳ ප්‍රගතියක් ලබාවි කියන බලාපොරොත්තුවෙන් ඒ සමාගමේ කොටස් මිලදී ගැනීම. සමාගම හොඳින් ක්‍රියාත්මක වෙනවා නම් ඔයාලගේ කොටස් වල වටිනාකමත් ඉහළ යනවා. ඒක නිසා සරලවම උපාය වෙන්නේ කොටස් මිල අඩු අවස්ථාවක විශාල සමාගමක කොටස් මිලදී ගැනීම හා ඒ සමාගම හොඳින් ක්‍රියාත්මක වෙනතුරු ඒ කොටස් ළඟ තබා ගැනීම. නමුත් ගැටලුව ඔයාලා කොහොමද හරියටම කියන්නේ යම්කිසි සමාගමක අනාගතය ගැන? ඒ සමාගම වර්ධනය වේවි කියලා කලින් කියන්නේ කොහොමද?
මම මේ ප්‍රශ්නෙට උත්තරේ The Intelligent Investor පොත ගැන කරපු වීඩියෝ සීරීස් එකේදී කතා කළා. ඉතින් ඒක බැලුවේ නැති අයට මම මේ වීඩියෝ එක අවසානයේදී ඒ වීඩියෝ සීරීස් එක ප්ලේලිස්ට් එකක් විදියට දාලා තියෙනවා. සමාගමක් ගත්තම එහි ක්‍රියාකාරීත්වර බලපාන විචල්‍යයන් ගොඩක් තියෙනවා. ඒක නිසා මේ සියලුම සාධක ග්‍රහණය කරගන්න තනි සූත්‍රයක් ගොඩනගන එක ඉතාම අපහසු කාරණයක්. ඒක ප්‍රතිඵලය තමයි අපිට අදටත් හොඳම කොටස තෝරගන්න තනි ක්‍රමයක් හෝ සූත්‍රයක් නොමැති වීම. ඒක නිසා ඔයාලට දකින්න පුළුවන් විවිධ ආයෝජකයෝ විවිධ ක්‍රම හා සූත්‍ර ඒ සඳහා යොදා ගන්නවා. මම ඉදිරියේදී කොටස් සම්බන්ධ PE රේෂියෝ, EPS වගේ අනුපාත ගැන සහ සූත්‍ර ගැන කතා කරන්න. හොඳ කොටසක් තෝරා ගැනීමේදී අපි දෙයාකාරයකට ඒ කොටස විශ්ලේෂණය කරන්න ඕනේ. ඒ ක්‍රම දෙක තමයි ෆන්ඩමෙන්ටල් ඇනලිසිස්, එහෙම නැත්නම් මූලික විශ්ලේෂණය සහ ටෙක්නිකල් ඇනලිසිස්. ඒ කියන්නේ තාක්ෂණික විශ්ලේෂණය. ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකේදී අපි කරන්නේ සමාගමේ ක්‍රියාකාරීත්වයට බලපාන සාධක විශ්ලේෂණය කිරීමක්. උදාහරණයක් විදියට අපි කෘෂිකාර්මික භෝග වගා කරන සමාගමක් ගත්තොත් හරියට තේපොල් රබර් වගේ දෙයක් වගා කරන සමාගමක් මේ වගේ සමාගමකට අනිවාර්යෙන් කාලගුණය ලොකු බලපෑමක් ඇති කරනවා. කාලගුණය නරක් වුණොත් සමාගමේ ලාභය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කම්කරුවන්ගේ අවම වැටුප පිළිබඳ රජයේ නීති වෙනස් වීම සහ නව විධායක නිලධාරීෙක් සමාගමට බඳවා ගැනීම වගේ දේවල් අනිවාර්යෙන් සමාගමේ ක්‍රියාකාරීත්වයට දැඩිව බලපානවා. සරලවම කිව්වොත් මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකක් මගින් සමාගමක මූල්‍යමය සහ මූල්‍යමය නොවන සාධක සහ රටේ ආර්ථිකයේ සිදුවන වෙනස්කම්, කෘෂිකාර්මික කාර්මික වගේ ඒ සමාගම අදාළ වන අංශයේ සිදුවන වෙනස්කම් මිහිදී සලකා බලනවා. මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වලදී අවසාන ඉලක්කය විදියට තියෙන්නේ කොටසක නියම වටිනාකම සොයාගෙන ඒ වටිනාකම කොටසේ මිල සමග සංසන්දනය කරලා මේ කොටස අන්ඩර් වැලියුද ඕවර් වැලියුද කියලා බලන එක. ඒ කියන්නේ කොටසේ මිල එහි නියම වටිනාකමට වඩා අඩුද වැටිද කියලා හොයාගන්න එක. කොටසේ වටිනාකම අපිට රුපියල් 100යි කියලා આવොතින් දැන් එහි කොටසේ මිල රුපියල් 100ට වඩා අඩු නම් අපි ඒක අන්ඩර් වැලියු අවස්ථාවක් ලෙසත්, රුපියල් 100ට වඩා මිල වැඩි නම් අපි ඒක ඕවර් වැලියු අවස්ථාවක් ලෙසත් හඳුනා ගන්නවා. මේ කොටසක වටිනාකම හොයන විදිය මම කලින් වීඩියෝස් වලදී කතා කළා. වොරන් බෆට් විසින් සමාගමක ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකක් කරන විදිය දැන් සලකා බලමු. ඔහු මෙහිදී සාධක කිහිපයක්ම සලකා බලනවා. පළවෙනි එක තමයි සමාගමේ කාර්ය සාධනෙ. එහෙම නැත්නම් කම්පැනි පර්ෆෝමන්ස්. මෙහිදී සමාගම අතීතයේදී හොඳින් ක්‍රියා කරලා තියෙනවද? ඒ වගේම අදාළ සමාගමට පිළිගත හැකි ප්‍රතිලාභයක් ලැබී තියෙනවද කියලා හොයලා බලනවා. ඒ කියන්නේ රිටර්න් ඔන් ඉක්විටි එක. එහෙම නැත්නම් කොටස් මත ලබන ප්‍රතිලාභ. මේ රිටර්න් ඔන් ඉක්විටි කියලා කියන්නේ කොටස් හිමියන්ගේ කොටස් වල ප්‍රතිශතයක් විදියට සමාගමේ උපයන ලද ශුද්ධ ආදායම දැක්වීම. මේක තවදුරටත් පැහැදිලි කරනවා නම් මේ රිටර්න් ඔන් ඉක්විටි කියලා කියන්නේ ඔයාගේ මුදල් වලින් සමාගමට කොපමණ ලාභයක් උපයා ගන්න පුළුවන් වුණාද කියන එකයි. මේකේ සූත්‍රය තමයි මේ තියෙන්නේ. කොටස් මත ප්‍රතිලාභ අනුපාතය සමාන වෙන්නේ සමාගමේ ශුද්ධ ආදායම ඒ සමාගමේ කොටස් හිමියන්ගේ කොටස් වලින් බෙදුවට පස්සේ ලැබෙන උත්තරයට. ඔයාලට මේ සමාගමේ ශුද්ධ ආදායම සමාගමේ ආදායමෙන් වියදම අඩු කරලා ලබා ගන්න පුළුවන්. කොටස් ගණන ඔයාලට investing.com වෙබ්සයිට් එකෙන් සහ app එකනොත් Yahoo Finance වෙබ්සයිට් එකෙන් සහ app එකෙන්, ඒ වගේම cse.lk වෙබ්සයිට් එකනොත් සමාගම්වල වාර්ෂික වාර්තා එහෙම නැත්නම් annual report මගනොත් ලබා ගන්න පුළුවන්. මේ අනුපාතයෙන් ආයෝජකයින්ගේ ආයෝජන සඳහා සමාගම කොපමණ මුදලක් උපයනවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. return on equity අනුපාතය වැඩි වෙන තරමට සමාගමේ ලාභදායීත්වයත් ඉහළයි. දෙවැනි කාරණය තමයි සමාගම විසින් ගෙන ඇති ණය ප්‍රමාණය. සමාගමේ ණය ප්‍රමාණය වැඩි නම් ඒ ණය ආපහු ගෙවන්නේ කොහොමද කියලා විමසලා බලන්න ඕනේ. තුන්වැනි කාරණය තමයි profit margins, එහෙම නැත්නම් ලාභාන්තිකයන්. profit margin අතීතයේ සිට මේ දක්වා පැවති ආකාරය සහ දීර්ඝ කාලයක් දෙස බැලීමෙන් කෙටි කාලීන ප්‍රවණතා තියෙනවද කියලා ඔයාලට දැනගන්න පුළුවන්. profit margin එක කියලා කියන්නේ විකුණුම් වලින් ලැබෙන ආදායම ව්‍යාපාරයක පිරිවැය ඉක්මවා යන ප්‍රමාණයට. ඔයාලට මේ සූත්‍ර මගින් profit margin එක ගණනය කරගන්න පුළුවන්. හතරවෙනි කාරණය තමයි සමාගමේ නිෂ්පාදනයේ සුවිශේෂත්වය. අපිට වෙනත් තරඟකාරී සමාගමකින් මිලදී ගන්න බැරි නිෂ්පාදනයක් මේ සමාගම මගින් නිපදවනවා නම් ඒ මගින් ඒ සමාගමට හොඳ කාර්ය සාධනයක් ලබා දෙනවා. ඒ කියන්නේ වෙනත්
වෙනත් කිසිම සමාගමකට කොපි කරන්න බැරි නිෂ්පාදනයක් තිබීම. හරියට කොකාකෝලා සමාගමට කොකාකෝලා බීම එක තියෙනවා වගේ. ඒක වෙනත් කිසිම සමාගමකට නිපදවන්න කොපි කරන්න හැකියාවක් නැහැ. පස්වෙනි කාරණය තමයි කොටස් වෙළඳාම් කරන වට්ටම. ඒ කියන්නේ වටිනාකම රුපියල් 50ක් වෙන කොටස රුපියල් 45ක මිලකට විකිණෙන වෙලාවක ගන්නවට වඩා ඔයාට රුපියල් 50ක් වටින සමාගම් කොටසක් රුපියල් 35කට විකිණෙන වෙලාවක ගන්න එක වාසිදායකයි කියන කාරණේ. ඒ කියන්නේ මම අර කලින් වීඩියෝ එකේදී කතා කරපු සේෆ්ටි මාජින් එක වැඩි වෙන තරමට ඔයාට ඒ ආයෝජනෙන් වැඩි ලාභයක් ලබා ගන්න පුළුවන් කියන කාරණේ. 6වෙනි සහ අන්තිම කාරණේ තමයි ඉන්වෙස්ට්මන්ට් හොරයිසන්. එහෙම නැත්නම් ආයෝජන සිටිදී. මෙහිදී ඔයා ඔයාගේ ආයෝජනය කොපමණ කාලයක් රඳවා තබා ගැනීමට කටයුතු කරනවද කියන එක සලකා බලනවා. වොරන් බෆට් හැම වෙලාවකම දිගු කාලීන වර්ධන අපේක්ෂාවන් සහිතව කොටස් තෝරා ගන්න අතර කෙටි කාලීන වාසි ලබා ගැනීමට ඒ කොටස් විකුණන්නේ නැහැ. අපි ඊළඟ වීඩියෝ එකෙන් ටෙක්නිකල් ඇනලිසිස් එකක් කරන විදිය බලමු. ආයෝජන සහ ව්‍යාපාර ගැන තව බොහෝ දේ දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකක් ක්ලික් කරලා එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි ඉක්මනටම මුණගැහෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.